තත්ජාතන්ගේ නමිකන් කවන්සලේ ලංකාව සම්බන්ධයෙන් එච සාකච්ඡාව. යම් ආකාරක දැන් වෙනස් සදකට හැරලී න. ඇැ මෙහම වෙනස් අතකට හැරල කියෙනකින් අදහස්වෙන්නේ යහපත් දිශානතියකට නැතා සාධනීය පැත්තකට දල්ු වෙලා කියෙනක නෙවේ ඇත්තරම මෙච්චරකල් ලංකාව ගැ කතා කරමින් සිටියේ සිවිල් සහ දේශපාලන අතිවාසිකන් විශයහි පමණක් නම් මේ වෙනකොට එක ආර්ථක අපරාද නැත්තන් රටක පුරවැසියන්ට එරහික කරන ආර්ථික අපරාධ කියන ප්‍රේයී. දිරිට අල්ලුවමති වාව විශෂම උරවසියන්ගේ ආර්ථික යිතිවාසිකම් පැත්තෙන් කතා කරමින් කෙටියෙන් කිවොත් ලංකාවේ ජනජීවිතය නැත්තම් සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත කාබාසිනය කිරීමේදී පාලක කණ්ඩාඇම්බල දූෂිත වංචාකාරක්‍ර අමාර්ග ගැන තමයි දැන් මේ වෙනකට අලුත්ම පිටුවක් පෙරලමින් තින්නේ එක්සත් ජාතින්ගේ මානිකක් කවසිය ඉදිරිද. දැ මේ සාකච්ඡාව ගත්තම ඇත්තරමක ජතික තලවෙන කටනවේ අන්ර්ර ාතිකීමමට තන් ගොලිය පරිමාණයින් සිද්ව වෙන සාකච්චාවක් වසර ගණන තිස්ේ ඉදිරියට තල්ලවන සාකච්චවක් ලංකා වගේම ලෝක සෙසුරටවල් ගැත් මෙවැනිම සාකච්චාවක් වකොට ගොලි පරිමා ආරම්භවෙලාති ජනමාත. ලොක ජනමාධ්‍යක විශාල භූමිකාවක් රඟදක්වමින් තිබෙනවා. අපි දැක්කා පහුගිය වසරේ ගවේශනාත්මක මාධ්‍යේදීගේ ජාත්‍යන්තර් සම්ම එල්න මාධවේදීන් සිය ගැනක් එකතු වෙලා. මාස ගන අෞරුතු ගන්න තිස්සේ කරපු ගවශණය ප්‍රතිඵල මේ විදිටම පැන්්ඩෝරාේපස් කිවම කවරුද්දන්නේ ලෝකනායකයන් ඇතුළු දේශපාලකයන් ප්‍රබල චරිතවල මූල්්‍ය අපරාත් සහ මුදල් විශුද්ධි කරණයට අදල් සිදුවීමම් රැසක් එමගින් හෙළිදර වුණ හරියටම කිවෝත් රටවල් එකසේ දා හතක මාධ්‍යවදින් හරිසයකට වැඩි පිරිසක් මේ වැඩට බැහැල හිටියා. මාධ්‍ය සංවිධාන එකසී හතළියකට වැඩි සංඛ්‍යාව මේ ප්‍රෝසෙස් ගත් එක මේ වැඩෙත් එකෙන්ගේ ජලා හිටිය. මූල්්‍ය ලේකනකට අදල් ඩොකීමන්ටස් ලක්‍ෂයකසිී විස්සා. කෝටියක වැඩ ොකිමන්ටස් ොගම් මේකෙන් හෙළ දරවුුණ මූල්්‍ය වංචා සම්බන්ධයෙන් ලෝකයේ මෙතෙක් වෙච්ච. විශාල්තම හෙළිදරවුව නත්තා විමර්ශණයක වුවත් වැැරදි නැහැ. ැ මේක ඇත්තරමගත්තොත් මෙ හිට ගමන් මෙතැදි කතාවට ඇඳල ගත්තේ ලංකාවට වැදගත්වන්න අයි කිය නැතින් මොක දැත්තරමගතත් ලංකාවට තදිම්ම බල පැවසහ වැදගත්තුනා හේතුව. රාජපක්ෂ පවුලේ. සම්බන්ධෙන්මගින් අනාවරණයක් වුණා මහින්ද රාජපක්ෂගේ සහෝදරියයක් කච්ච නිරපමා රාජපක්ෂ හිට්ටපු ඇමතිවරයක් ඇසා ඇගේ ව්‍යාපාර්ගක සැමියා තිරකුමාර් නදේශන් ගැනත් මෙමගින් හෙළි දරව කෙරුණා. අපි දන්නවා දේශී සමාගම්බලින් එපිට ගිල්. අපි ගෙන ඕප්ෂෝ ගනුම් කියලන නත්ත අක්වරල සමාගම් කියල අක්වෙරල සමාගම් හරහා ධනය සැඟව උබාවට හ ලිුණු වලින්මගින් හෙළික කෙරුුණා මේ අතරට සුකෝපබෝගී නිවෙස් වටිනා කලාකෘතිසා මුදල්ද අයත් වෙනවා. දැන් නිරූපමාලක කතාව කියද අපි වඩාත් පහසුව සඳහා DBC.BCය පුටා දක්වන්නම් කොහොමද මොවුන් ගැන සඳහන් කරලා තිබුණ කියලා එතැදි කියපු දෙයක්ත් තමයි නිරූපමාලා. තමන්ගේ මුදල් සම්බන්ධයෙන් කටයතු කරාකාරයක පැදිලව සඳහන් වෙලා තිබුණ එකද ඔුන් කිව දෙ ඇත් තමයි ශ්‍රී ලංකාව දශර්ගන්නවක්තිස්ස මේ උන්ගේ වචන දශක් ගන්නාවත් තිස්සේ සිදුව ලේලකි සිවිල් යුද්ධයෙන් විනාශවෙමින් පවතින්දී. මෙම ය්වල එක රපවාසහ සමයා ගෙනකයන් මෙම ඉවල කලා කෘතින්සාහ සුකෝපබෝගී නිවාසයන් මිලදී ගැනීමටත් මුදල් සුරැකුම් පත්සා වෙනත්වත්කම් ගබඩා කිරීමටත්. නිර්නාමිකක්වෙරල භාරයන් එක අපි කියපු රටින් පිට තිෙන සමාගම්. හා නාමික සමාගම් පිහිටවාගත් බව එම රහසලේක වලින් පෙන්නුම් කරේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංක බලධාරීින් විසින් විමර්ශණය කරමින් පැවති. කුප්්‍රකට දූෂණ සිද්ධියක ඉලක්්‍යයක් බවට නදේශන් පත්වීමෙන් අනතුරුවද. ඔවුන් සිය ධනය උපයාගත් අන්දම ප්‍රශ්නන් නොකළ මුල්ලම සේවා සපයන් අන්ගේද නීතික් නොරුන් සහ. අනෙකුත් සුදුකරපටි ෘර්ථකයන්ගේ. සහ ඇතිව එම මහා දනස්කන්ය. රහසිගත බල ප්‍රදේශන්ගේ සඟවාඇැවීමට සමත් වූහ. තවදුරටත් කියනවා නඩේෂන් අර මුදලෙ මුූල්්‍ය වාතා පිළිබඳව සිදු කරනු ICජ විශ්ලේෂනයට අනුව. දෙදස් දාහත වර්ශයනවිට රාජපක්ෂ සහ නදේශන් සතු වූ අක්වල හිමිකම්බොල වටනාකම ඩොල මිලියන දහටක් පමණ වේ නමු ශ්‍රී ලංකාවේ වාර්ෂික මධ්‍යන අදහැම් වන්නේ ඩොලර් හාර්දාහකට අඩු මුදලක්කේකට. මේ විදිර මේ විදිහට පිරිවෙල්ට. නිරූපමා සහ ඇගේ සැමියා ගැන යිසිජය වගින් කළ අනාවරයන් ගැන BBCබි. වාර්තා කරල තියනවා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ලංකාේ මාධ්‍යත් කතා කරා හැබැයි ප්‍රශ්න වුණේ සිදිය වුද හෙි දරව වෙදදි ලංකාව නාජධපති වෙලා ටේ කව් ලංකාවේ එතකට ඔවුන්ගේ පුල සහෝදර සි ප්‍රශ්නය නෑ ගෝට අබේ රජභක්ෂ ය මොකක්ද කළේඒතම වැදගත්න ප්‍රශ්නය එයා කරේ හොරාගයම් මගින් පේනහන්න වගේ අල්ලස් කොමිසමටකිව්වා ඒ ගැන විර්ශනයක් කරන්න කියලා. අපි දන්න අල්ලස් කොමිසමේ මේ වකොට ප්‍රධානය බවට පත්වෙලායිඉන්නේ අට වැඩරිරල ගෙදරන ගමන් අර්ිගහමන්දිලට ගොඩවෙල පත්වීම් ලිපියක් අගෙන ගේපු ප්‍රකට කුප්ට්‍රකට විිනිෂ්චකාරවදියක්ඇතින්. ඒ අටද අල්ලස් කොමිසම මේ විමර්සන ගැන අපිටහන් දෙයන්න. අපි දන්න මේ වනකොට ලංකාව අල්ලස් කොමිසම තිීන්නේ මොන වගේ තනකද කියලා සිවිල් සමාජයෙන් සහ දෂණ විරෝධී සංවිධානවල දැඩි විේචනයට බදුන් තැනක් බවට පත්තිවෙලා තින අදර. අල්ලස්ෝදෂණය මර්ශය සඳහා. හදපු අලුත් යුනිිට් එක පිටුවන් නැතුව න පිටුව නැතු ඔවුන් කටුතු කරවා මොකද ඔවුන් දන්නවා ුනිට් එක හැද අල්ලන්න ව කකුද කියලා ලංකාවේ එකනකට වෙනස් ශේත්‍රයන් ෘතිී යෝජනය වන පරිදි. හදපු යුනිිට් එකට බඳවාගැනින් කරන්න ඔක්කොම කරලද ඉන්නේ ඒ උපාධධාරය නැතුළඒ පිරිස බඳවාග ැව එන්නවා ඔවුන් බදුරටත් මොකද අල්ලන්න වෙන්න නැතත් කා හොරකම්ද වු දන්නෙේ. දැන් වැඩියෝනෑ රජපක්ෂලගේ අල්ලස් නඩු ටික. යල්ලි පවරගන්න නැතුව කොම දල්ලස් කොමසමදය අපි මෙතන හට කතා කරන්න. අත්සනක ටෙක්නනිකල් මිස්ටේක් එකත් තියනවා කියල තමයි රාජපක්ෂලට විරද්ධවති ච්ච අල්ලස් පැමිලිටික වුන් නැවත අකුලගත්තේ නැවත නඩු පනව පොරොන්දුව පිට අපි දන්න ද කොච්චරල් වෙනවද. මේ අඩු බලට විල්ලත් කොච්චර කාලක් නද රජපාලනය භාගයට වඩා කාලයක් ගතවෙලා අදට කොමිසම මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ නෑ. හැබයි. ඒ වෙලා අර ගොට ේරජ පක්ෂ පැඩෝර පේපස ැනම් ඒදයටට කිවම මට මර්ශණනවාර්තාවත් දෙන්න කියලා. කොමිසමට මාධ්‍යේින් දිගින් දිකට මේකන පසු පරමක් කරා අල්ලස් කමිසෙන් ඇහුවා කෝදැන්ගේ ඉස්ටිකෂන ොහදේක නුණේ කියලා පහ ල ද හෝම කිවලතම. ගන්ජන්රාමනායක මේකට මේ පොඩි සම්බන්ධය අතිනඔයාගේ හන්ට පටයක් කරමුවක් කහරි ඒකින්ද යාගෙනුත් මේ නිරූපමාලගේ සිද්ධිර දල ගන්නවන කටඋත්තරය ඒ කට උත්තරය පරක්වුව එච්චහින්ද අපි විමර්සන හදාගන්න බැරුණගේ. කෝම හරි ගෝට බේරාජ පක්ෂ කොට්ට වැඩදුරු අකුලගැෙන ජනාපි දුරයට සමු දෙනකම අපි දන්න දියට මේ විර්සන වාර්තාව එලියට ආවන්න ඊඩ බස්සේ ගැන කිසිම සද්ධෙකුත්න. හැබැයි අපි දන්න ලංකා විනීතිය අනුවගත්තොත්. ඒටඩ වැඩිදරක් යන්න පුලුවන් තරන තමයි දේශී ආදායම් බදු දෙපාර්තමේතු දැන් මුූල්ලි අපරාධ සම්බන්ධයෙන් හෙලිනෝ කරන වත්කම් සම්බන්ධයෙන් සැක සහිත ආදායම් ගැන ඇත්තරම හොයන්න යම් යම් නීතිම ක්‍රියාමාර්ග නත්තන් ක්‍රමවේද නැතුවනේ නීතිය තිබෙනවා ප්‍රශ්නය වෙලා ඉන්නේ නීතිය එකනකාට එක් වෙනස් විදියට ක්‍රියාත්මක වීම. දැන් ගෝල්ෆෙස් අරගලකරුවන් සම්බන්ධයෙන් ගත්තොත් වීඩියෝහක කොක හිටියා කියලා මේ දවස්සල තරුණ. අරියන් අරස් කරන කාලයත් හැබැයි මේ වගේ ලංකාේ ජාතික ධනය කොල්ලකෑම සම්බන්ධයෙන්. මහා පරිමාණෙන් කළේතු විමර්ශයන වට අත යන්නේන ඒ සම්බන්ධින් තියෙන අනපනත් ගැන ඇහැක් කරල බලන් නැති අපරාධ විමර්සනයක් එක්ක තමයි අපි මේ දකින්නේ උදේහවස බොහොම විදධීෙන් අර් ජනාධපිති පොල් බෑයකාපුගෙන යාපික කොඩි හරි අ ඇතුම හරි අර්ගෙනකපුගෙනගෙන පස්සෙන් පන්නන අපරාධ විමර්සණයක් දකින්නේ ඊට සමගාම. ඒ අනුව අපි දේශේ අදයම්බද හුව ද මේ පැඩප සම්බඳින් ඔබල කරගෙන තියෙන ක්‍රියා මාර්ගය කියලා මූලිින් ඇත්තරම ඔවන් නිස්්චිත පලිතුරක් එකට ලබා දුන්නේ අපිට. ඇබැයින් පසුව අපි ඇහුව මේග ඉස්ටේෂනය කර නැද්ද කිය ඔගොලන්ට මන්ඩට් එකක් තිීම ගෙන හොයන්න බැදදි කියලා එත්තොට අර එපවාහට හොදි දන්නවාගේ යම්මාකාරකින් මේක මාධ්‍යමකින් සම ජන සමාජයට කාණදු වඋනොත් වැරදි චිත්‍රයක්ඒ කියලාගේ රත පිහි ගන්න නට ඔහෝ පි ඉන්ස්ටේෂනයක් කරන කිය කිය. ැ අදටත් ඒ ප්‍රගතිය මොනවගේද එහි ප්‍රගත් සමාලෝචනයක් ජනතාවවිදිරය තියෙනවද ඒ සිම සද්ධපද්‍ය දේශ ආදායම් බදුව කියන්නෑ ඇත්තර්මගත්වොත් අදයනකොට දේශයආදම් බද්්‍ය පත්ව ේතු කියෙන කමකට නැති නිකන් සුදු වලියක් බවට පත්ච් චායතය ලංකාවේ රාජ්‍යාදායම අයවිය යුතු ආදායම් හරියට හොයනවන න්‍යාමනය කරන වනං බදදු තැලෙින් රිංගයන තෝර ඔක්කොම අල්ලගන්න ඕන තනතම තන හැබැයි වැඩ සිද්ධ නොවෙන ැනත් එතන අපි තරන්න න්නේ මේ වෙද්දි. මේ ආණ්ඩුවේම හිටපු ඇමතිවරු මේ දේශය අදැම්බදල පාතතු වේචනයට ලක් කර පටන් ගෙතිනවා හොඳ මුදාර තවයි ඇතකදී මහිදරන් දලදත්ක්මගේ පතුරු වැරිය අද ඇම්බද නගෙන පුද්ගලගෙන පාර්ිමේන්තුවේ දෙහු කතාවක් කරමින් ඔහු කියපුදයටට ලංකාවේ ලොකුම වීමෝල් හිමිය අවුරුදු පහකින් ඉන්කම්පටෙක්ස් කියවලනෑ අවුරුතු පහකින් එයන් නො කිය ඇඟව්වා මේ හෝටල් හිමෝල් හිමි කියලාගේ කතක්වතිින් කදු කියලා. අපි මජන් කරගන්න ඕනේ කියන රූපයානුව ඒවගේම කිවා දෙවැනියට වැඩිම ආදායම් ගන්න වීමෝල් හිමිය බදු කියෙවලදීන්නේ ආදායම් බදු ලක්ෂ නමය කැසිනෝකරුවන් කිසි කියෙනෙක් අදයම් බදු කියවලනෑ කියලකිවා ඒවාගේ තමයි රේස්බයි ේසය සත පහක් කියවන්න ෑ. සුපර්මාකට් චයන එකෙ දදා විස්්සර අදාලව රුපියලක්වත් ගලනෑකි වාදයම් බද. ඒක මතන් බතරකින් රුපියල් හැත්ත පන්දාාකට අධිකලාාවයක් දස කෙන ඒත් අුරුදර කියවලද ආදය බද හත්ත පන්ඳාහෙකි. ඉදන්න පිරම්හොල් ඇතන් ශෙට්බල ඒවගේකෝයින්කපටක්ස් ගෙන්න රාජ්‍ය බැංකුවල ොක්ක ැන කතා කර ඒගොල්ලා උපේන විටකින්න තන් පේටක් එක රාජ බැංකූලය ගෙවන්න නිලධාරන්ින් පේහිටක්සේ ගවන්නෙ රජය සල්ලි වලින්කුවා මහ බැංකුව පේ ටක් ගවලම නැකවා. ඉතින් එවිදිිය සැර කතාව කරා මහින්දාරන්ද අංහිටියම පුදුම හිතෙනවා මේ මහින්දානම දෙමති කියල්ලා තියෙන ඕොකද මහින්දාරන්ද කියන්නේ. දගන තිස්සේ අඩු දපු ැිනට ඇැතිවරයිහඩු කීපේක කැිනට ඇමතිකන් දරපුගෙන. අනු හතරෙන් පස නත්තන්ෙ දස් පහින් පස කාලය ගත්තොත් ඔුන්ගේ පාලන කාලයන් තම දිගනම තිගල තියන්න. ඉතින් එකට යාගෙනුත් අහන්න නිත්පත්තට පෙරලා ප්‍රශ්න ගොඩක් අපට මත්වවා කවරුත්දන්නවා මහින්දාරන් දළුත් ගමගේ මොන ෘතිකයෙක්ද එයා දේශපාල් ජීවිතය ආරම්භ කල කොහොම සහ එතකොට යායට තිබුණු සොච්චම් වැට මොන වගේද අද අයින්න කොතන දෙකර දැන් මොහතකට මහින්දානන්දවාි මොහතකට අමත කල්ලා එයාගේ ඇඟිල්ල නැතුව. එයා පෙන්න්න දිහාපි පොඩ්ඩක් ගත්තත් ඒත් පෙල්ලා මහින්දානන්දෙන් අහ නරවගේ ප්‍රශ්න කොඩක් නවා ඒතමයි මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයකු විදිහට කොහොමත කටයුතු කරේ මේකෙම තොරතුරු කලින් යා දන්න නැ දෙයාට මේ විස්තර ලැබුණේ ඊට කින් දවස දෙකෙන් පාලිම හින්දවේ හතාව කලින් කරන්න කලින් දවස යාට මේ තොරතුරටික ලැබුණි ඒත්තකොට ඇයියා මෙචතර කල් මටකලින් තොරතුර දන්න මෙචතර කල ආවා නොකිවේ. රට කිව්වේ නෑ කියතුම්. රටටයා මෙතොරදුරු නොකිවත්. එයා එයාගේ පාල පක්ෂේ නාකට මයින්දරාජ පක්ෂයට එමනත්න් ෝටා රාජපක්ෂ මේ කියලා තිබුණද. එහෙම කිව්වා ඒ මහින්දනන්දරමකක්්ද කිව්වේ. හරි ඒවගේ වංචා අල්ලන්න එයා හිටපු ආණ්ඩුවලට බැරි වුනාද. චර කල් ෙවල නත්තන ඔරුදු ාන තිස්සේ ඒයා කියනවන අරුදු ානතිසේ මේ වෙන දෙයක් කියලා ය හිට ආ්ඩුවලට බැරි වනා. ැරිවුණාන් එහෙම බැරිවුණේඇයි. අනිත්ත්‍යක තයි වැදකත් ප්‍රශන දැමේ ඔක්කොම කතා පාලිටගේ ලස්සන්ට කරලා ඊට පස්සේ. මෙතන එහාට මන්ත්‍රීවරේ මාජ නියෝජිතෙක් විදිටයා මේකට ගන්න නක්ෂණ එක මොක්ති කියලා. හොඳමදේ තමයි මයින්දානන්දගේ කතාවෙන් පස්සේ තව ගොඩක් අයටත්‍රග වෙලා තිබ මයින්දානන්ද කතා පශපි දක්ක තව වීඩියෝෂයාව නවා එකක් තමයි හොඳම වීඩුව එකාව ලබ්බ සන්ගේ කවුරුද දන්න ඒවනත්තන් සුරේන්ද්‍ර වසන්ද පෙරේර එයත් විඩියුවකක් දෙැම්ම එයා කියනවා එයා මහින්දාහනන්ද කතාව අගේ කරමින් තම යාගේ විඩියෝගන්නේ ඒ විතරේ වැදගත් මදේ යා කියන මගලක සාක්කකි තියනවා කියන. මේ බදු වංචාකරුවන් කියන. ඒවිතරන්න යා කියන පාර්ලිමේන්තුවයි මන්ත්‍රීවරුගනයා ඔහු සෑහෙන්න්න කණගාටුවෙන ඔවන් පව් කියනවා. මේ පාර්ිමේතුවෙන් මන්ත්‍රී අමති කොල්ලගින් භාගයම් යාගේ යාලුවොත් කියල කියෙනවා ඉහින්දයා දන්න ඇති ඇත්ත කතාවත්. එවිතරන්නේ යා කියන. නිල්ික්කමසිිගම මේ ගමතිලා ඉන්න කාලට ුණ ැහුුණලු. ඉතින් එතන්දයා මොහ ල්ලියම් කරා කියලත් කියනවා ඒවිතරන්නේ මොනසෙල් අන්දාලා හරිදැන් අරගල කැට්‍රෝල් කර පාලනය කරා කිය එක පොඩි කෙඩිට්කක් දෙනකමන් කියන ඒගේම මේ ආදායම් බොදු හොරුන්ටත් රනිල්ට පුලුවන් දඩුවන් කරන්න කියලාගේ කතාව යාගේ වීඩියුව එක කියන ඒවිතරන්නේ අන්තිමටයා රික්ෂස්ට යකුත් කනවා මේ බදුනොගෙවනය. ප්‍රසිද්ධ කරන්න ඒ ගැන කියන්න. රටට කියන්න සහ. ඒගේ දේපල රජ සන්ත කරන්න වින්දේශ කරන්න කියලා තිල්ල. මති එල්ලි විදිරගත් ඒව තාමත් මහොදැයි අපි දන්න හැබැයි ව ක්‍රියාත්ම කරන්නග ලංකායි ප්‍රධාන දශපාල පක්ෂ කීපේ ඔයි තරම් අර්බුදකට යයිද කියලා. වැදගත්මදේ තමයි මේ ්‍රබ්බ සන්තහහි මහිදදාරන්න අලුත්්ගමගේ විඩියෝ හින්නනේ අපිමක් කියන්න හැවේ. මොවුන් මේවෙලා. දේශපාලනිකව මේ ඇයි මතු කරන්න හදන්න කියන තර්ගය. මොක අපි දන්නවා මේ කතා අලුත් ේව නේ මහින්දානන්ද කියන්න? අවුරුදු ගානකට කලින් සහ වරදු ගානත් තිස්සේ ලංකාවේ ආර්ථික ෂේත්‍රය නියෝජනය කරන ප්‍රවීන ආර්ථි වි්‍යාචත්‍යයෙන් කාලයක් තිස්සගේපුයක්ත් තමයි ඉන්කම් ටෙක්ස් හරියට අය කරගන්න. ආදායම් බදුටික හරියට අයකරගන්න මේ ලංකාවන්න ප්‍රධන පෙේ තරුමවරුන්ගේ ඒටික් ගන්න එතකොට මේ මිනිස්සු ඇදිනි කන කෑමටිකට වක්්‍රපදු ගහන්න නොන්නෑ කියලා. ලෝකී තියෙනවා සාමාන්‍යෙන් අයවය සම්බන්ධය ආජාරධාර්මික මූලික පිළිගැනීමත් තමයි රජ න ආ්ඩුව කියන්නේ නනායකාරෙ ආ්ඩුව සල්ලිහම්භ කරන්න ෑ ආ්ඩුවු සල්ලිහම් කරන දි තමයි සාමාන්‍ය ජනතාව මත බදු පට කලා. ඒ බදු ප්‍රතිපත්යේ යම් තිබෙන් ඕන මූලික පිළිගැනීම තමයි ඒ සාධාරණය ීතුයි. බදු අයකරීම සාධාරමයතුවයි එහිදී. මහාපරිමාණයෙන් ධනේ උපයන පිරිස් නැතම් ව්‍යාපාරිකයන්ගෙන් අයකරගන්නා රජු බදු ප්‍රමාණය වැඩි කර මහ ජනතාව මත පටවන නැත වක්කර බදු අපි කියන ීණටකට පරිපුටිකට හාල්වලට ගහන බද්ද අඩුවෙන්න්න ො. ඒක තමයි සම්මදය ඇබයි ලංකාේ ගත්තෝොත් ලංකා වක්්‍ර බදු සියයට අසූ පහක් අනුවක් විතරෙදී රිජු බදු නැතන් ආදායම් බඳදු අකරමින් පවතින්නේ සයට දයක් වගේ. යහපාලන කාල සීමාවත්තවන් වනකොට සරදිියල් බජෙක්්ටක් මේ අපි දිරිපත් කරනවා ඇත්ති අයකෙන් අර්ගෙන නැති අට දෙක ලබ යහපාල කාල සීමවත්තේකුුණ ෑ පව ගට රා පක්ෂ තවදුරට ේ ර නිචක්. තින් මේ වෙනකොට අපිට ේෙ තමයි පහුගේ දවසක පාලිමේතේ බැසිල්රාජ පක්ෂ මුදල්ලමතිවර දිට තව පනතක් සම්ම කර ගත්තා ඒ කියන්නේ මෙතෙක් අදායම්බද නොගෙව්පායිට ඉවනන් ඔවුන්ට සුළු ප්‍රමාණයක් ගෙවලා අර පරණ හිලාවුනයවලින් බේරෙන්න්න පුළුවන්ගේ දරද. එහෙම තමයි හැන්ද දීනය බෙදාගන්න. නැත්තං බලට පත්වෙන පිරිස් තමන්ට උදව්කරපු යාළුමිත්‍රයින්ට ගජමිතුරන්ට සලගන්න. ඉතින් ප්‍රශ්නෙතිඉන්නේ දේ අෑයම් බද පාර්තමන්ද වගේ ආයතන හරිර ක්‍රියාත්මකෙනඕන. ඊට අදාෑලව නිවැරදි කමිෂන් සබාහෝ වෙනෑම්වා කාරරිග කෘතියක් හරිගසල ඒවා දේශපාලනිිකෙන් කරනෙන් තොරව ක්‍රියත්මක වෙන් අවස්ථාව දෙෙන් වන මේ කියන තර මොරුන්ට පැන්ලයන්නත් බෑසා. රට මේගේ තත්ත්යකට පත්තෙන්නේන. ලංකාවේ සියගණක් ඇත රාජායතන වලින් ඉතාමත්ම රාසිකත ගුත්්ා අතනයක්ක් වතමේ දේ අදයම් බදදුධ පාර්තමෙන්තුවත් හටතු කරන්න අඩුගන්න. ජනතාවට තොරුතුරටක හරයට කියන්න ජනවාදෙස්රහ බොහොම නිශ්බ්ද විලියම් කෙනෙක් තම මේ යතන කටයුතු කරන්නේ බදු නොගෙන ව්‍යාපාරිගෙන් ගැන ඔුන් කියන්න. ඔවන් කියන පනතන් එක හෙළිදරෝ කරන්න බෑ කියල. මේයාආකාරයේ ලංකාවේ බොහෝම කල්පික අදහස්ථීන. නිලධාරිවාදය සහ එහ ගැටගැහුන්. පරන මේ නීතිදීම ප්‍රතින්ස් කරනේ වතුව. නැත්තම් ආතවලට දත් නැති ද ට ක්. ඒ නැතිහින්දවනේ ඕන් ක්‍රිය නොරමෙන්නන්නේ මේ දෂිතල්ල හැදිලතින්නේ කොහොමදකි කියලා අපටේකෙන් උපකල්පනය කරගන්න පුළුවන් අපිදන්නවා ලංකා ප්‍රධාන පෙළේ පක්ෂ සියල්ලගත් තම මේ සියල්ලටම ලංකාවේ ප්‍රධාන පෙේවි්‍යාකාාගෙන් හමෝම පක්ෂ කරම සල්ිධනවා. සමාරු චන්දකකාල්ට ශ්‍රීලංකා පද්න පෙරුටත්දාන්නවා මකි ජනපලවගේට අදානවා. මේ විදියට කල්ල තමයි ඔවුන් ව්‍යාපාරික ෝක වලන්ස එකක් තියාගෙනන්නේ. ඒනත්තන් තමන්ට ගෙවාගන්න බැරි නයටටික. තන් සල්ලි දැව් පක්ෂාවම බොල් නය බවට පත් කරගන්නවා ති ඒ විදිර තමයි සාමාන්‍ය මනුස්සෙක්ට රුපියල් ලක්ෂ දෙ එකතුනක පොඩි නයක් ගනිද්දි කොල සියදහස් ගාන පුරුවන් හදවන ඒවගේම මිනිසුන්ට නය පාකරවන රාජ්‍ය ආයතන රජ්‍ය බැංකු. ඒ වගේ ගජමිතුරන්ට කිසිම හිලවවක් නැතුව. කිසිම සහතිකයක් නැතුව නයදී ලතියෙනවා. තින් මේ නිසා තමයි රට හතත්වයට පත්වලා මිනිසුන් අන්තාසරණ භාවයට පත්වෙලාති ඉන්නේ. ඒගින් තමයි දේශපාල පක්ෂවල අරමුදල් අනාවරණය වෙන්න. ඒවට ලැබෙනෆයිනන් සෝස ල් මූලාස්ට මොනවද කියලා හෙළිදරව වෙන්න. එක්තර වෙලාවක රාවේ පුවත්පත වාර්තා කල තිබුණන ලංකාව පක්ෂර මුදල් වලින් පඩිමාර දයක් තින ජනතවික්ති පරුට කියලා ඒක කියන්නේ නෑ ජතාවක්තු ෙරුට තමයි ඩීමම සල්ලි ලැුණ කිය අවුද්දේ ප්‍රශන වෙ තිබේ ජතාවක්ති පෙරුණු පමණ. සිියයම්දුරට හෝය මුදල් පිරිබාදව අනාාවරණයක් කල තිබනේ අනිත් ප්‍රධාන පක්ෂක පක්ෂාර මුදලකිවත් හිතාගන්න බැරි විහිලු සහකද මුදලක් තිබුණේ තින් ඒවිදියට කටයුතු කරමින් තමයි ඔවුන් රාජ්‍ය මූලි සම්බන්ධයෙන් කටයු පාලයරන පාලිමේතුට මහද යෝජතන් දිට එ මේ පක්ෂ දෙක අය. ඇති අපි දැන්නවා ඒ වෙනකොට ගෝල පරිමාණය හෙළ දර මති ලංකාවේ ිසුන් ර් ො තර දරට. හගන්න කියලාලද කඩාපල් වෙලාලද දුපා පෝසත් බේදයනත්තන් ඇතිනැති පර්තර කොතරන් වේගකින් වර්ධනයවමිතියෙනවද ආහරවෙලා ගන්න බැරි මනිසු ලක්ෂ කලන්නේ ිහිවමති පෙනවාද කියලා. ඉතින් මහින්දදායන දළුත් ගම කියලගේ හැරි ලබ් සන්තලගේ හරි කැටයන් කතා වෙනුවට ඇතරම මූල්‍ය නීති ලංකා හරියට ක්‍රියාත්ම කරගන්න ඕන. මේ කයිවාරු හන මහත්තුරුත් ආව කොහෙන්ද ඔවුන් මේ වගේ මල්‍ය ස්වාවර ගොඩා ගත කහොම කියලිට. ඇන්න පුලුවන් හැබැයි ඒ සඳ මහජන හඩාව දිවිතුයි සිල් සමාජෙන් ඉදිරිට පැමිණියේදයි අඩු ගනී ඉදිරි නීති ප්‍රතිසංස් කරන වලදී හෝ ඒ ගැන සමාජය කතිකාාවක් ඇතිවෙලා නීති ප්‍රතින්ක කර සිදිය තුයි දේපාල පක්ෂවලින් රිාහිරවර. මොකද අපි දන්නවා දේශපාලන පක්ෂඋනත් වම දක්ුණ බේදයක් නැතිවගත්තම මේ දේශපාලන මුදලලිගරගෙන් උද්දව් නොලබා පැවැත්මක් නැතිතත්වයට දේශපාල පක්ෂත් ලංකාව පත්වෙර.